come back to the SU Diary. Hi everyone! මේ ජුනි මාසෙනේ ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ඔෆිෂියලි වින්ටර් සීසන් එක පටන් අරගෙන තියෙන්නේ. අද හොඳට අවුව පායලා තියෙන දවසක්. හැබැයි තින් එළිය නම් ගොඩක් සීතලයි. අපේ නිවාඩු දවසේ හොඳට අවුව පායලා තියෙන හින්දා අපි හිතුවා අපේ කායික වොෂ් කරන්න ඔයාලවත් එක්කගෙන යන්න. අපි දැන් ඇවිත් තියෙන්නේ කායික වොෂ් කරන තැනට. අපි දෙන්නම තමයි කායික වොෂ් කරන්නේ. මේ වගේ කාය වොෂ් කරන හැම තැනකම වගේ බේ වෙන් කළා තියෙන්නේ. ඉතින් අපි අද යන්නේ අන්තිමටම තියෙන බේ එකට. ඔන්න අපි ඇවිත් තියෙන්නේ කායික වොෂ් කරන තැනට. අද අපි ඔයාලට පෙන්නන්නම් කොහොමද කොයින් පේ කරලා කායික වොෂ් කරගන්නේ කියලා. අද අපි ඇවිත් තියෙන කාය වොෂ් එකේ කොයින් වලින් හරි කාඩ් වලින් හරි පේමන්ට් කරන්න පුළුවන්. ඉතින් අපි හිතුවා ඔයාලටත් පෙන්වන්න ඕනි හන්ද කොයින් වලින් පේමන්ට් එක කරන්න. කොයින් වලින් පේ කරනවා නම් 1 ඩොලර් 2 ඩොලර් වලින් පේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කාඩ් එක ටච් කරනවා නම් අවම ගාස්තුව විදිහට ඩොලර් 4ක් පේ කරන්න ඕන. මේ හැම කාවෝෂයකම අපිට ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට හරි ලේසියෙන් කායක වොෂ් කරගන්න පුළුවන්. $1 විනාඩි එකහමාරක කාලයක් ලබා දෙනවා. ඉතින් අපි මුලින්ම ඉන්සර්ට් කළේ $2. ඉතින් අපිට විනාඩි 3ක කාලයක් හම්බුණා. අපි මුලින්ම ටයර් එක වොෂ් කරන්න පටන් ගත්තා. අපි මුලින්ම ඉන්සර්ට් කරපු $2 එකේ කාලේ නම් දැන් ඉවර වුණා. ඉතින් ඒක හින්දා අපි ආයි $1 එකක් ඉන්සර්ට් කළා. ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඔස්ට්‍රේලියාවට අලුතින් ආපු කෙනෙක්ට නම් අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඔස්ට්‍රේලියාවේ කායික වොෂ් කරගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ඒ අතරින් වියදම් අඩුවෙන්ම කරගන්න පුළුවන් ක්‍රමය තමයි අද අපි කළේ. ඒ කියන්නේ සෙල්ෆ් කාර් වොෂ්. ඒ වගේම හෑන්ඩ් කාර් වොෂ්, ඔටෝමැටික් කාර් වොෂ්, ඒ විතරක් නෙමෙයි අලුත්ම ක්‍රමය තමයි ලේසර් කාර් වොෂ්. වියදම් වැඩිම ක්‍රමය තමයි හෑන්ඩ් කාර් වොෂ්. ඔන්න අපිට අදත් යාළුවෙක් හම්බුණා. එයා ඇවිත් තියෙන්නේ එයාගේ අයිතිකාරයත් එක්ක. ඉතින් එයාලගේ වාහනේ එහා පැත්තේ බේ එකේ වොෂ් කරනවා. මේ විදිහට කායක වොෂ් කරලා ඉවර කළා. ඊළඟට අපි වැක්ස් එක කළා. වෙනදට අපි දෙන්නත් එක්ක එකතු වෙලා තමයි කායක වොෂ් කරන්නේ. එතකොට අපිට ඩොලර් 4ක් විතර යනවා කායක වොෂ් කරන්න. ඒත් අද ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්න ඕනි හන්ද ප්‍රදීප් තනියම තමයි කායක වොෂ් කළේ. අද අපිට ඩොලර් 6ක් ගියා.
කායික වොෂ් කරලා අපිට මෙතනදීම වාහනේ ඇතුළ වැක් කරගන්න පුළුවන්. අපි දැන් ඇවිත් තියෙන්නේ වාහනේ වැකියුම් කරගන්න තැනට. ඒක තියෙන්නේ අපේ වාහනේ වොෂ් කරපු තැන ඉස්සරහමයි. මේ මැෂින් එකටත් කොයින් ඒ වගේම කාඩ් වලිනුත් පේමන්ට් කරන්න පුළුවන්. මෙතනින් කරගන්න තිබුණ වැඩ ටික දැන් අපි කරගෙන ඉවරයි. ඊළඟට අපි පෙට්‍රල් ෂෙඩ් එකකට ආවා. ඒකට ආවේ වාහනේ හුලන් චෙක් කරගන්නයි, ඒ වගේම පෙට්‍රල් ගහන්නයි. අපි මුලින්ම ටයර් වල හුලන් චෙක් කළා. ලංකා විදි වගේ නෙමෙයි මෙහෙදි අපිම තම අපේ වාහනේට පෙට්‍රල් ගහගන්න ඕන. අපිට ඕනි ප්‍රමාණය තෙල් ගහගෙන අපේ පේමන්ට් එක කරන්න කවුන්ටරය ඇතුළට යන්න ඕන. මේ ඔයාලට පැත්තෙන් පේන්නේ ඔටෝ කාවොෂ් එකක්. අද අපිට කරන්න තිබුණ වැඩ ටික ඉවරයි. ඉතින් ඒක හන්ද අපි දෙන්න හිතුව රෝස්බඩ් පියර් එක පැත්තට යන්න. මේ තියෙන්නේ රෝස්බඩ් පියා එක. අපි දෙන්නත් මේ පළවෙනි වතාවට තමා රෝස්බඩ් පියා එකට ආවේ. හවස් වරුවක මේ වගේ නිදහස් තැනක ගත කරන්න අපි දෙන්න හරිම කැමතියි. එහෙනම් මේ වගේ ඔසේ ඩයරි වීඩියෝවකින් තවත් දවසක හමුවෙමු.